කොන්නදන සීල රතන හාමුදුරෝකිවම මෙ වෙද්දි බොහෝ පිරිසක් දන්නවා. එකට හේතුව අපි ඔබ වෙතට ගෙනාපු වීඩියෝ දර්ශන. අදත් මේ සූදානම් වෙන්නේ උන්වහන්සේ පිළිබඳව අපූරු කතා ප්‍රවෘත්තියක් ඔබ වෙතට ගෙන. එදා ජාතික පුවත්පත්වල පවා මේ සිද්ධි පළ වුණා. අද අපි කතා කරන්නේ සුවිශේෂී පුද්ගලයෙක් වෙනස් කරපු කොණ්ඩදෙනි හාමුදුරුවෝ ගැන. කර්කශ වෙච්ච කටුක පොළවක් විදිහට පැවති මෙයාපහු වෙනස්ප රාජධානයක් බවට පත් කරපු කොණ්ඩදෙනි සිරරතන හාමුදුරුවන්ගේ ළඟට දවසක් විශාල පිරිසක් ඉදිරියෙන් පුංචි තරුණයෙක් එනවා. මේ තරුණයා විශේෂයි. ඔහු කොට කලිසමක් තමයි නිරන්තර ඉන්න දකින්නේ. ඒ වගේම ඔහුගේ නලදත් දෙකක් දෙපැත්ත පිටා දෙනවා. කහරි සුවිශේෂී පිළිමක් විදිහට තමයි සිරරත්න හාමුදුරුවෝ දකින්නේ. මේ කොළුගැට ඇදහා බලන සිරරත්න හාමුදුරුවෝ අහනවා, "ඇයි පුතේ, මොකක්ද ප්‍රශ්නේ?" ඔහු උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා කියනවා, "හාමුදුරනේ, මම දුර බැහැරක ඉඳලා ආවේ. මට ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා. මම මොන දෙයක රත් මේ ආයතන ප්‍රධානියාගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා අපේ හාමුදුරනේ. මට දැන් ජීවිතේ පවා එපා වෙලා තියෙන්නේ. හරි. මම හැමදේම කරන්න කලින් ගිහිල්ලා බුද්ධ මන්දිරයට වැඳලා එන්න. වැඳලා බණ්ඩට කතා කරලා කියනවා, ආවදේව කරන අතවැසියට කතා කරලා කියනවා, මේ තරුණයාට හොඳට බඩ පිරෙන්න කන්න දෙන්න. ඒක කොණ්ඩදෙනිය පන්සලේ එක සිරිතක්. මොන පැත්තෙන් ආවත් උන්වහන්සේ මොන පිරිසක් ආවත් උන්වහන්සේගේ පන්සලේ අනිවාර්යෙන්ම දාහනය අඩුුනේ නැහැ. විශාල පිරිසක් ගම්වැසියන් මේ ආවාසයට එමු නැත්නම් මේ පන්සලට දානය සපයනවා. ඉතින් හැම වෙලාවෙම අය 24ම ගත්තත් මේ පන්සලේ ආහාර අඩුුනේ නැහැ. උන්වහන්සේ කිසිම දවසක සතයක්වත් මිනිස්සුන්ගෙන් ගත්තේ නැහැ. අයකරේනේ මේ යන්තර මන්තර එවගේම ජෝතිෂ්‍ය එවගේම ලෙඩස්ව කිරි මේ හැම දෙයක්ම කරන උන්වහන්සේ බලාපොරොත්තු වුණේ පිනක් විතරයි. මොකද උන්වහන්සේ බෞද්ධ චීවරය දරපු උතුම් භික්ෂුවක්. විවිධ අවස්ථාවන්වලදී විවිධ මිනිස්සු විවිධ වූ දෝෂ දර්ශනයන්ට උන්වහන්සේව ලක් කරාට උන්වහන්සේ කිසිම වෙලාවක තව කෙනෙක්ට හිතාමතා හානියක් කරේ නැහැ. අසාධාරණයේ වෙනුවෙන් උන්වහන්සේ හැම වෙලාවම පෙනී සිටියා. ඒ අසාධාරණයට විරුද්ධව උන්වහන්සේ සටන් කළා. ඒ තමන් පෙර ආත්මවලින් ලැබපු ඒ වගේම වෙනත් කිසිම යන්තර මන්තර කරුවෙක්ට නොලැබුණු පුස්කොළපත් සහ සිංහ තෙල්වල ආධාරයෙන්. අපි මේ කතා කරන තරුණයාටත් පිහිට ලබා දෙන්න උන්වහන්සේ ඉදිරිපත් වෙනවා. උන්වහන්සේ කියනවා, "පුතේ, මට දෙන්න ඔයාගේ හඳහන. මේ හඳහන පරීක්ෂා කරලා බලනකොට උන්වහන්සේට පේනවා මේ පුද්ගලයා ලංකාවේ කවදා හරි සුවිශේෂී නමක් ගන්න නමක් දිනන පුද්ගලයෙක් බව. එසේ මෙසේ කේන්දරයක් නෙමෙයි ඔහුට තියෙන්නේ. ඒ වගේම නවාංශකයක් උන්වහන්සේ බලනවා. බලලා කියනවා, "මතක තියාගන්න තරුණ මහත්තයෝ, දවසක ඔබ මේ රට වෙනස් කරනවා. ඔබ අමරණීය වෙනවා. ඔබට කලාව උපතින්ම උරුම වෙලා තියෙනවා. ඔබේ නම මේ රටේ ගීත සාහිත්‍යයට ඒ වගේම මාධ්‍ය හැම තැනකම කියවේවි. හැබැයි ඔබට මාරක බොහොමයක් තියෙනවා. හැකිනම් මින් පස්සෙත් දිගින් දිගටම පුළුවන් විදිහට පන්සල් දෙන්න." ඉන්පස්සේ උන්වහන්සේ කියනවා, "මට ඔය දේහ විද්‍යාත්මක ලක්ෂණත් පොඩ්ඩක් පුළුවන්. එනිසා ඔබේ කකුලේ තියෙන උපන් ලපය ඒකෙත් සුවිශේෂී කාරණාවන් රසක් හැංගිලා තියෙනවා. පරිස්සමෙන් ජීවත් වෙන්න. මොකද හේතුව ඔබට මාරක ගොඩයි. කැපිලි මෙතනින් අවසාන වෙන්නේ නැති වෙයි. හැබැයි ඔබේ ගමන ඔබේයි. ඔබට ලේඛන හැකියාව පිටලා තියෙනවා. ඒ වගේම ඔබේ කටහඬ ඒ කටහඬට මේ රටක් වශී කරගන්නට පුළුවන් වෙයි." එහෙම කියලා උන්වහන්සේගේ දේව මන්දිරයට කැඳවාගෙන යන මේ තරුණයාට ශාන්ති කර්මයක් කරපු කළු බලල් තඩියාගේ ඇහෙන්
රතුපාට ලේබින්තුවක් ඇවිල්ලා ඒක සඳුන් සුවඳ හමන ගලක් බවට පත් වෙනවා. ඒත් එක්කම සුරයක් අරගෙන උන්වහන්සේට ලැබිච්ච සිංහ තෙල් බින්දුවක් ඒකට දාලා ඔහුගේ කරේ පළඳනවා. ඇත්තටම ඔබ විශ්වාස කරන්න, මේ වෙන කවුරුත් නෙමෙයි, මේ තරුණයා තමයි රටක් වෙනස් කරපු ජනමාධ්‍යවේදී. ඒ වගේම විශාල ගීත සංඛ්‍යාවක් අපිට දායාද කරපු ප්‍රේමකීර්ති දානිස්. ඔහු උන්වහන්සේගේ පිහිට ලබාගත් එක් කලාකරුවෙක් පමණයි. එතන ඉඳලා ප්‍රේමකීර්ති දානිස්ගේ ජීවිතය ගැන අපි අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේ දේශනා කළ පරිද්දෙන්ම ඔහුට අකාලයේ වෙඩි පහරකට ලක් වෙලා තමුගේ ජීවිතෙන් සමුගන්නට සිද්ධ වෙනවා. නමුත් මේ වෙනකම් අපි අතර ප්‍රේමකීර්ති ජීවත් වෙනවා. ඔහුගේ ගීත අපි අදත් රසවිඳිනවා. ලංකාවේ සුභාවිත ගීතය වෙනස් කරපු මේ අපූරු ජනමාධ්‍යවේදියා ගැන අපි අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. මම කියන්නේ ඔහුගේ හැකියාවට වඩා උන්වහන්සේගේ පිහිට නිසා ප්‍රේමකීර්ති ජනගත වුණා කියලා නෙවෙයි, ඔහුට තිබ්බ බාධකයන් උන්වහන්සේ අතහැරලා දෙනවා. ඒ නිසා තමයි ප්‍රේමකීර්තිට මේ ගමන එන්න පුළුවන් වෙන්නේ. නමුත් ඔහුගේ ජීවිතේ හැලහැප්පීම් ගොඩක් තියෙනවා. විවාහය පවා ඔහුට අහිමි වුණ බව අපි අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. මේ සියල්ල අපි ගියන කර්මඵලත් එක්ක තමයි තීරණය වෙන්නේ. අපි හොඳ දේ කරොත් අපිට හොඳ ලැබෙනවා, නරක දේ කළොත් නරක ලැබෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. නමුත් අපේ යටගිය කුසල් යටගිය අකුසල් වෙනස් කරන්න මේ මහපොළවේ ජීවත් වෙච්ච ඒ උදාර යුග පුරුෂයන්ට හිමිවරුන්ට හැකියාව ලැබුණු බව නම් රහසක් නෙවෙයි. ඉතින් ප්‍රේමකීර්ති දානිස් විතරක් නෙවෙයි, විශාල කලාකරුවන්, ඒ වගේම මේ රට පාලනය කරපු මිනිස්සු, ඒ වගේම පොලිස්පතිවරු, උසාවිවල නීතිඥවරු, මේ වගේ ඉහළ පෙළේ සියලු දෙනාගෙන් බොහෝ පිරිසක් උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබා ගත්තා. ඒ තුළින් ඔවුන් තමගේ ජීවිත සාර්ථක කරගත්තා. කෙනෙක්ට යහපතක් වෙනකොට තව කෙනෙක්ට අයහපතක් වීම වළක්වන්න බැහැ. ඒ නිසාම අපිට හරි වැරද්ද මෙතනදී තීරණය කරන්න අමාරුයි. අපි ඔබ වෙතගෙන එන්නේ ඔබේ පිපාසය නිසාම තමයි මේ කරුණු කාරණා ඔබ වෙතගෙන එන්නේ. දශක ගණනාවකට පෙර ලංකාවේ මේ මහපොළවේ ජීවත් වෙච්ච වැඩවාසය කරපු ඒ උතුම් භික්ෂුව අද ජීවතුන් අතර නැහැ. බොහෝ පිරිසක් අපෙන් උන්වහන්සේගේ අතුරුකතන අංකය ඉල්ලනවා, යන විදිහ අහනවා. ඔබට කියන්න තියෙන්නේ අපි මේ සියල්ල ගෙන එන්නේ අතීතයේ පැවති පොත්පත් සහ ලිපි ලේඛන ආශ්‍රය කරගෙන මේ නිර්මාණයක් අස්සේ සත්‍ය දේවල් තමයි අපි මේ කතා කරන්නේ. මේ දේවල් ලේඛනගත කරපු ලේඛකයින් අදත් අප අතර ජීවත් වීම සතුටට කාරණාවක්. උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ලබාගත් දරු මුණුබුරු මිනිබිරියන් තාමත් මේ පොළවේ ඉන්නවා. ඔවුන්ගේ අදහස් අපි කියවනවා. ඔබේ අදහස් කියවන්නත් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔබේ අදහස යොමු කරන්නට අමතක කරන්න එපා. ඒ වගේම 9FM අපේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝව ගැන අදහස අනිවාර්යයෙන්ම කියන්න, මොකද ඒ තමයි අපේ ශක්තිය, අපේ වත්කම. බොහොමත්ම ස්තුතියි හැමදාම අපිත් එක්ක රැඳීනවට. තවත් දවසක මේ වගේම අපූරු කතා ප්‍රවෘත්තියක් ඔබ හමුවට ගෙන එන බලාපොරොත්තුවේ අද සමුගන්නවා. එහෙමනම් හැමෝටම අයිබෝන්. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.